ලක්ෂේ බලාගෙන ගියාම සල්ලි වලට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවානේ. ගොඩක් දේවල් තියෙනවා. අපේ අද කතාව සල්ලි වල අයියා ගැන. පොඩ්ඩක් ඒකත් අහලා ඉමුකෝ. समहार दस बेरी तोन बेड करेवाले न्यूज देखा बड पपुअला अपे पंडे मे की अच्छर गाण हेम की लद्दाला फोन कट्टुना कोल सीन गेवालेटने पादकूने वैरल वे न्यूज मुखद न्यूज उपदिन तंकीन विमर्शन वार्ता मे वार्ता सकसन लिबेन्े बौद्ध कटयुत अमात्यांशे अभ्यंतर विगणनांशे प्रधानिया विसिन्याय अरे इतकोट ए विमर्शन वार्ता हो विगणन वार्ता पादक तमा न्यूस वैरल वेन्े मे न्यूस एकेनवा सीनिकम देवाले मूल्य कटुत पिल बंद शकसंका तीयनवा किय एतटमेम शकसंका उपद्वागत युतुद एम मूल्य अकटयुतुकम सिधुवेला तीयनवाद मे पिल बंद विमर्शन प्रमाणवात्व सिधुवेला तीयनवाद विमर्शन वलिन करुणु अनावरण करगेन तीयनवाद ए अनावरण करगत कर्णु तीन वना एवाटाणु सुदुसु पियवर अरगेन तीन वाद हेम नेता अर कथा करपु नोना देवाले वेनुवेन कथा करपु नोना ए नोना कियपु विधिहट मेक मे अर निलवरने दी चंदे कनपिट पेरलवा गेनीम संदहा कौरु हरी गोतपु कथावाग्द मवपु कथावाग्द प्रश्न गोडाइने मे प्रश्न वलट उत्तर होयान्नोने लाक्षी हेम नेता अरे न्यूज से कदा कला बड़ा पपू होस गापू एक बैतिमताई ओया कथा कले तब गोडक्का कथा कराई ने एनिसा अद नेतेफेम बलुमगल यथार्थ आप उत्साह कराने यथार्थे होयान्न सीनिगम देवालय हा बैंदुनु मे कियन मूल्य अकटितुकम पिलिबंदव एहेमे वउनाद उना नंग ए कोहमद नत्तम मेक बोरुवक्द बोरुवक नंग कौद गोतान्ने कियला एतकोट सिद्ध वेनवा कथा करन्न बुद्ध शासन अमात्यांशेट इतर बुद्ध शासन अमात्यांशे लेखम वरया ए पिली बांध वग की मकदारण सोमरत्न विधान पति महात्म दान तर कथा कला यथम कथा करा यथम मेधवसल विदेश गत वेला इन निशा यथम अपिट क्यू मे वेड बलन बौद्ध कोमसारिस जनरल वरयाट कथा कर बलन यथम मे विस्तरे गण दान वैति गेला साधनीय उत्तर क्यम तर मगट मुखद विदेश गत वेला इन निशा वेन वेड कटयुत की निशा उत्तर देना असीरुता वा कैति हरि निर्देश करण हेमना वेड बलन बौद्ध कटुत कोमसारिस जनरल वर आगे अहन किया इतकोटे आगे अहन नो අපි ඉතින් අහලා බලුවා. එයා කියපු කතාව අහලා බලමුද? සීනිගම දේවාලේ කාලෙක ඉඳන් මූල්‍ය වංශාවක් සිදු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවනේ. ඔබතුමා මේ පිළිබඳ දැනුවත්ද? කාලෙක ඉඳන් කියනවා කියන්නේ මොනවද? 2019 දී කොවිඩ් අරමුදලට රුපියල් ලක්ෂ 10ක් පරිත්‍යාග කළා කියලා සඳහන් වෙලා තිබ්බත් ඒ සම්බන්ධයෙන් නම් මම කියන්නේ පරීක්ෂණය කළා තියෙනවා විගණන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව කටයුතු කරලා තියෙනවා මට වාර්තා වෙන හැටි. ආහා ඒ කියන්නේ විගණන වාර්තාව අනුව ඒ කටයුතු කරලා තියෙනවා ඒ मुदलो
මම දන්නේ නැති දෙයක් කම්පේන් එකට ෆැමිලි ආපු දේවල් සම්බන්ධයෙන් මොකද විද්‍යාඥයන් සහ අදාළ පරීක්ෂණ කළා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා ඒ කාලේ. මම කියන්නේ ඒ කාලේ ඉතක කොහොමද සර්චන්දාරලෝ රුචිම කරලා තියෙනවා ඒ කටයුතු. මේක ගැන හොයලා බලලා අපිට කතා කරන්න පුළුවන් කමක් තියෙනවද? දවල්ට වගේ කතා කරාම කියන්නම් මේක කරා. මම මේ ඔබයි කියන වෙන වැඩ කරන්න දෙලා නැහැ. දැන් ඔබ මේක තියෙනවනේ මේ දවස්වල ඇප්ලිකේෂන් කේක්ිනා වල ගන්නට. ඔබට මම ඇත්ත කෙලිම කිව්වොත් මේ දැන් ඕනම දේවාලයක දේවාලේ පාරකරුවා මේ වෙලාව අලුත් බාරකාරිය පත් කරන්න යන්න ආසන්න වෙනකොට ඒ සම්බන්ධයෙන් කම්ප්ලේන් එනවා ටිකක් හරහට. මම මේ ඔබතුමාට කතා කරේ අර ෆීනිගම දේවාලයේ සිද්ධිය ගැන හොන්න. සතුටක් දිනනනේ. ඔව්. සතුටින් ඉන්න ගන්න දෙනවා. ඉනරිද මම වල කෝල් එකක් දෙන්න හදමු. ආයෙත් කෝල් එකක් දෙන්නම් කියලා කිව්වා. ආයෙත් කෝල් එකක් දුන්නා. එතුම කෝල් කරා ඊට කලින් අපිට මේ දේවාලෙන් ආයෙ කෝල් එකක් ආවා. ආ දේවාලෙන් ආයෙත් කෝල් එකක් ආවා. දැන් දේවාලේ කෝල් එක අහන්නත් ඕනේ. හැබැයි ඊට කලින් තව එකක් තියෙනවා. දැන් මේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා කියන විදිහටත් ඔව්. එකිනෙකා අතර මඩ ගසා ගැනීම. නේ එතකොට මේ නිලවරණයේ කිට්ටු කාලේ වෙනකොට පැමිණිලිනෝ. අර ගොල්ලොන්ගෙන් මේ ගොල්ලෝ ගැන මේ ගොල්ලොන්ගෙන් ඒ ගොල්ලෝ ගැන නේ එක්කෝ නිලමේ දුරය ගන්න. එහෙම නැත්නම් බාරකාර දුරය ගන්න. නේ හරි සෙල්ලම්. දැන් අපි අපිට තියෙන පැමිණිලි අරන් යනවා දෙයියෝ ගාවට නේ අනේ මගේ බඩු මුට්ටු නැති වුණා නේ අනේ හොයලා දෙන්න නේ අනේ මගේ විභාගේ පාස් කරලා දෙන්න මම මේ හරි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නේ අනේ මට රස්සාවක් නැහැ සෑහෙන කාලයක් තිස්සේ උත්සාහ කරනවා අනේ මට රස්සාවක් හොයලා දෙන්න අනේ බලන්නකෝ අපේ දුවගේ කසාදේ නේ දැන් 35ක් පැනලා කසාදේ කරගන්න විදිහක් නැහැ අනේ ඉක්මනට කසාදයක් හොයලා දෙන්න නේ අපේට තියෙන පැමිණිලි මැසිවිලි අරගෙන යනවා දෙයියෝ ගාවට හැබැයි මේ දෙයියොත් එක්ක ගනුදෙනු කරනවා ය කියන අය ඒ අයගේ පැමිණිලි අරන් යනවා මේ ආයතන ප්‍රධානීන් ගාවටනේ. මේ පහුගිය දවස්වලත් වාර්තා වුණා. එහෙම දේවාලවල පින්කැට කඩලා නේ CCTV දාලා තමයි මේ අන්තිමට විමර්ශන කරලා හොරු අල්ලගත්තේ. ඉතින් මේ සමහර බාරකාරවරුන්, සමහර නිර්මේවරුන්, සමහර කපු මහත්වරුන් නේ කරන කියන දේවල් නිසා දෙවියොත් විහිළුවට ලක් වෙනවනේ. නේ අපි ඔබට ආරාධනා කරනවා එන්න NetFM බැලුම්ගල page එකට. ඇවිල්ලා මේ ඔබටත් මේ ගැන හිතෙන දේ කියන්න අපි පෝස්ට් එකක් දාලා තිනවා දෙවියන් ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා නේ එතකොට මෙහෙම නිවුස් වෛරල් වෙනකොට ඒ නිවුස් වෛරල් වෙන ඒවා සම්බන්ධයෙන් මේ විදිහේ ප්‍රතිචාර දක්වනකොට මොකද හිතෙන්නේ මේ බලන්න මේ හර්ෂ කියනවා NetFM බැලුම්ගල Facebook පිටුවේ කමෙන්ට් එකක් තියලා දෙවියන්ට පුළුවන්ද කියලා ඇහුවම රටේ ඉතුරු වෙන මිනිස්සු ටිකවත් බේර ගන්න ඔහු කියන්නේ පුළුවනි එයාට තමයි ඒකට තමයි දෙවියන් පත් කරපු හෙළ නැගුමේ දස කුසල් රජු එන්නේ එතුමා සමග එකතු වෙන්න කියලා. ඒ අලුතෙන් එන්න ළඟදී එන්න රජෙක් වෙන්න ඇති. මම හැබැයි කලින් අහලා තිබ්බේ නෑ දස කුසල් රජු නේ. අලුත් කෙනෙක් වෙන්න ඇති. හෙළ නැගුමේ දස කුසල් රජු. එයා ඇවිල්ලා රටේ ඉතුරු වෙලා ඉන්නව බේර ගන්නවා. ඊළඟට මුද්‍යාංශකේ චන්දන බණ්ඩාර කියනවා දෙවියෝ ගැනවත් බලා ගන්න බෑ. දෙවියොන්ට දෙවියෝ ගැනවත් බලා ගන්න බෑ. ඒකනේ දෙවියෝ ඉන්නේ දේවාලෙත් CCTV දාලා තියෙන්නේ. අර මං කලින් කිව්වේ CCTV බලලා තමයි හොරු අල්ලගත්තේ කියලා. KA අමරසේකර කියන අදහස දෙවියන් විශ්වාස කරන්නේ දෙවියන්ට විශ්වාස කළ හැකි අයවයි. ඒකත් මාරු. ඊට පස්සේ අවිෂ්ක අශිග්ගේ අදහස රීලෝඩ් එකක් දාගන්න, ෆෝන් එකක් චාර්ජ් කරගන්න, නොන් ස්ටොප් එකක් මාර්ගයෙන් ලෙඩසුව කරගන්න, එහෙම වුණ උනොත් දෙවියන්ට කියන්න. වෙන දේවල් දෙවියන්ට කරන්න බෑ. දෙවියෝ ඒ වගේවට සහභාගී වෙන්නේ නෑ. දෙවියන්ට වෙන වැඩ තියෙනවා කියලා තමයි ඔහු කියන්නේ. අර මේ ෆෝන් චාර්ජ් කරනවා කියලා කිව්වම නේ රීලෝඩ් දානවා කියලා කිව්ව මට මතක් වුණේ මීට අවුරුද්දකට විතර කලින් අපි කරා මේ මාතලේ මෑණි ගැන. ඔව්. හරි මෑණි කෙනෙක් එයා මේ මාතලේ තමයි ඉන්නේ. නිසා එයා මාතලේ මෑණි කියලා තමයි ප්‍රකට Facebook එකේ එහෙම සෑහෙන post දානෝ නේ. එයාට පුළුවන්ලු ෆෝන් එකේ බ්ලොක් කරින්නත්. ඔව්. ඔව් NetFM බැලුම්ගල page එකට එන්න කොහොමද එයා බ්ලොක් කරියේ කියලා අපි අප්ලෝඩ් කරලා තියෙනවා නේද YouTube channel එකෙත් අප්ලෝඩ් කරලා තියෙනවා YouTube channel එකෙත් බලන්න පුළුවන් හැබැයි දැන් එහෙම තියෙද්දිත් මේ ඊයේ පෙරේදත් මම දැක්කා මාතලේ මෑණිගේ post viral වෙනවා ඉතින් එහෙම ආයට call කරන අයත් ඉන්නවා දැන් ඔය ඔක්කොම ඔහොම තියෙද්දි දැන් අපි ආයෙත් සීනිගමට යන්කෝ දැන් කතන්දරේ සීනිගම දේවාලයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සැක උපදවන ප්‍රවෘත්තියක් viral වෙන්න පටන් ගන්නවා පාදක කරගන්නේ සිදුකලාය කියන විමර්ශනයක් කොහොම ඒ විමර්ශනයේ වார்த்தාව එහෙම නැත්නම් සිදුකලාය කියන විගණනයේ වார்த்தාවක් එතකොට මේ විගණනය සිදු කළ බව කියවෙන්නේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණකවරයා
නේ ප්‍රධාන විගණකවරයා තමයි මේක සිදු කළායයි කියවෙන්නේ ඒකට අත්සන සහිතව තියෙන්නේ එහෙම එතකොට මේ මේක මේ පටන් ගන්න විදිය නිකන් මට හිතුණා මෙන්න මෙහෙම එකක් මේක කියවන්න එතකොට කවරින් ලෙටර් එකක් තියෙනවානේ ඒ කවරින් ලෙටර් එකේ තියෙනවා ලක්ෂ්‍ය මෙන්න මේ විදිහට දැන් මෙන්න මේ තියෙන්නේ සීනිගම ශ්‍රී දේවෝල් මහා දේවාලයේ වත්මන් බාරකරුවර සරත් දෙසෙන්තුවා හන්දි මහතා විසින් සිදු කර ඇති දූෂණ හා ආක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී දේවෝල් මහා දේවාලයේ සුරකීමේ සංවිධානය විසින් යොමු කළ පෙත්සමකට අනුව වැඩේ පටන් ගන්න තැන විමර්ශනයක් සිදු කරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක වන විමල්ලාර් ගමගේ වන මාහට හරි එයා තමයි විගණනය කරන්නේ බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් කරන ලද නියෝගයකට අනුව සිදු කරන ලද විමර්ශනයට අදාළ වාර්තාව මේ සමග ඉදිරිපත් කරමි उत्तर මේ මම ඉස්සෙල්ලා කෝල් එකක් ගත්තා පොඩි විස්තර වගේක් දැනගන්න මට හෙට උදේට කෝල් එකක් ගන්න කියලා කෝ වෙලාවක් කිව්වේ නෑනේ නෝනා කෙනෙක් කොහොමද ඉස්සෙල්ලා කන්ස කරේ මොකක්ද දැනගන්න ඕන විශේෂ ඊයේ අපි දැක්කා පත්තරයක තියෙනවා දේවාලේ මේ මොකද්ද සල්ලි හොරකමක් වෙලාය මූල්‍ය වංචාවක් වෙලාය කියලා දාලා තියෙනවා ඔව් එලා තියෙන්නේ ඒකයි කොවිඩ් ටීටි දවසල ලක්ෂ 10ක් දුන්න කොවිඩ් එකට එක පහක් දුන්න කොවිඩ් අරමුදලට අනිත් පහ දුන්න අර ඊට පස්සේ දැන් ඒක චෙක් දෙකනේ දුන්නේ අපේ දේවාලවලත් දේවාලයෙන් ගමේ තරග කරනකක් ඇතිනවා ඒ බරකාර කමද ඒගොල්ලෝ කොහමද ඔය වවුචර්ස් දෙක අරගෙන ටිකට් කඩපු ඉන්නේ ඒගොල්ලෝ ඉතින්නේ මක්කර වංචාව කරගෙන ඒක අරගෙන යව්වා පරි මේ ඔෆිස් එකේ කවුරේ අල්ලගෙන ෆොටෝ කෝපි අරගෙන යව්වා මෙච්චා මෙච්චා යවල විමර්ශනය කරලා මේකට පරීක්ෂණ කරන්න ඉන්නවා පාර CID එකේ නමලට පරීක්ෂණ කරන්න කියලා යව්වා ඊට පස්සේ ඔය පරීක්ෂණ ඔක්කොම කරා කරලා ඊට පස්සේ චෙක් මාරුවෙච්ච දැන් චෙක් කියලා දුන්නාම ඔයා දන්නවනම් චෙක් එකක් මාරු කරනකොට චෙක් එකේ ID නම්බර දාලා ඔක්කොම කරලා තමයි චෙක් එක මාරු ගන්න පුළුවන්. අපි මේ චෙක් නම්බර දෙකත් එක්ක ඉතින් ඔක්කොම ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒක මාරුලා තියෙන කොවිඩ් අරමුදු දෙක පාරලා තිනවා. අනිත් පහ තමයි ලිස්ට් මාරු කරලා තින්නේ. ඒ එතකොට ඒක ගැටලුවක් නැහැ ඒක නිදහස් වුණා. ඊට පස්සේ තව කෝටි ගාණක් වංචා කරලායි කියලා කවුද සෞරරි අපේ මේ ලේකම් කෙනෙක් වාර්තාවක් දුන්නා කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඉන්න වාර්තාවක් කෝල් එකක් දැලා එයාගෙන් ඇහුවා මෙන්න මේ වගේ නිවුස් එකක් එනවා ඔබතුමා එහෙම කර කරාද කියලා. එයා කොහොම නැහැයි කියලා. ඔන්න දේවල් කියන කතාව නේ ඉතින්. දැන් කොහොම හරි දැන් මට ආයිත් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්නකෝ දෙයියෝ අයිති කරගන්න මේ කරගන්න කලබැ ගෑණි. ඔව්. නේ දෙයියන්ගේ අයිතිය වෙනුවෙන්නේ. එයා මගේ යාව බලා ගන්න ඕනේ මං. එහෙම හිතලා දෙවියන්ට තියෙන අසීමිත භක්තිය හින්දා තමයි මෙච්චර දඟ දාන්නේ දෙයියන්ගේ බාරකාරත්වය ලබා ගන්න. එහෙම වෙන්න පුළුවන්ද? දෙවියන්ට තියෙන භක්තිය නිසාමද මෙච්චර මේ දෙයියෝ අල්ල ගන්න දඟලන්නේ? ඔයදි නැතුව ඉතින් වෙන මොකටද ඉතින් දෙවියන්ට ආදාළ වත් පිළිවෙත් කරන්න, බුදු පූජා පවත්වන්න, දෙයියන්ගේ කෑම බීම ටික බලා ගන්න, දෙයියන්ට පුද පන්රු ගේනවනේ. ඒව හරියට කලමනාකරණය කරන්න. ඒ කියන්නේ ඒක හරියට කැටේට වැටුණාද, කැටෙන් හරියට ගත්තද, ඒ ටික බලා ගන්නත් ඕනේ. ඒ වගේ දෙවියන්ට තියෙන අසීමිත භක්තිය ආදරය නිසා බලන්න දෙවියෝ බලා ගැනීම සඳහා කොච්චර වෙහෙස මහන්සියක් ගන්නවද, අනිත් කෙනාට චෝදනා කරනවා, එයාගේ චෝදනා වලට ප්‍රතිඋත්තර දෙනවා. මේ 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 කරන දේවල් නිසා වෙන්නේ මං ආයිත් අහන්නේ දෙවියොත් විහිළුවට ලක්වීම නෙමෙයිද නේ තව සුප්‍රකට දේවාලයක කපු මහත්තුරු එක පැත්තක නිලමේ තව පැත්තක පහුගිය දවස්වල තව කලබගෑණියක් වුණානේ නේ නිලමේ කිව්වා පඳුරු ගේන්න එපා කියලා පූජා වට්ටියේ තියලා සල්ලි දෙන්න එපා කියලා නේ හැබැයි කපු මහත්තුරු ඒකට එරෙහිව කොසෝ ඉස්සුවානේ නෑ නෑ එහෙම කරන්න බෑ අරන් එන්න ඕගොල්ලෝ පඳුරු කියලා දැන් කවුරු කියනේවද මේ සාමාන්‍ය බැතිමතුන් අහන්නේ ප්‍රශ්නයක් තියෙනවානේ බැතිමතුන් අන්දමන්ද වෙනවා නේ හරි කොහොම හරි දැන් ඔය දේවාලෙ දීපු උත්තරේ එතකොට අර පස්සේ හොයලා කෝල් කරන්නම් කිව්වනේ බෞද්ධ කඩු සුකමසාරිස් ජෙනරාල් වරයා ඔව් නේ දැන් එතුමා ඊට පස්සේ කෝල් කරාද මොකද එතන උනේ එතුමා කෝල් කරේ නේ ආයි අපි කෝල් එකක් අරගෙන ඇහුවා දැන් අර හොයලා බලලා අපිට කෝල් එකක් දෙන්නම් කිව්වනේ හොයලා බැලුවද කියන එක අහන්නේ කාරණා කීපයක් ගැන ඇහුවා ඊට පස්සේ මොකද උනේ කියලා මම අහන්නකො इंटरव्यू
ඇප්ලිකේෂන් කරනකොට ඉන්ටර්වියු එක යනවා. ඔව් මට මේක ඔබතුමා මොන කාරණාව ගැනද හොයලා බැලුවේ කියලා දැනගන්න පුළුවන්ද? ඔතන මේ අර කාරණාත්මක කියනකොට ඔව් කොවිඩ් අර මුදලට රුපියල් 110ක් දීපු එක සහ අනුමැතියක් නැතුව ගොඩනැගිල්ලක් හදපු එක ඊට කලින් අර අවුරුදු 13කට කලින් ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියපු එක. කොවිඩ් අර මුදලට මේ යවපු එක වෙනම පරිශීලනය කරලා තියෙනවා. जनाधिपति अर मुदल उत्तर उत्तर सब्जेक्ट वायरल न्यूज එතරේ න්ියුස් එකත් එක්කනේ මේ සීනගම දේවාලයේ මූල්‍ය කටයුතු පිළිබඳ සැකසංකා උපදින්නේ. ඔව්. ඒකට පාදක වෙන විමර්ශන වාර්තාව. හ්ම් හ්ම්. ඒක ලිපියක් විදිහටනේ ඉදිරිපත් කරන්නේ ලේකම්තුමාට. ඔව්. නේ. එතකොට විමල්ලාර් ගමගේ නේවකට ප්‍රධාන අභ්‍යන්තර විගණක බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය. ඔව්. කවද්ද දන්නවද ලියලා තියෙන්නේ? හ්ම් හ්ම්. 2022 12 වෙනි මාසේ 5 වෙනිදා කියලා තමයි කියවෙන්නේ. හ්ම්. එතකොට දැන් 2023 අපි ඉන්නේ අගෝස්තු මාසේ මැද හරියේ. ඔව්. අවම වශයෙන් මාස 8ක් ගෙවිලා. හ්ම්. එතකොට මේක පත්තු වෙන මාස 8ක් ගියේ ඇයි? ඒකට ටිකක් හිතන්න ඕනේ කාරණාවක්. සමහරවිට මේ ලේඛනයේ ලියට එන්න කල් ගියා වෙන්න පුළුවන්. නේ? ලේඛනයේ කියවන්න කල් ගියා වෙන්න පුළුවන්. නිලවරණයේ පෙනිපෙනී මේක පත්තුනේ ඇයි? ඒකත් හිතන්න ඕනේ කාරණාවක්. හැබැයි කොයි වෙලාවෙ පත්තුනොත් මේකේ තියෙන කරුණ වැත්තද බොරුද? ඒකත් හොයන්න බලන්න ඕනේ කාරණා. එතකොට දැන් බෞද්ධ කටයුතු කුමසාරිස් ජනලාල්වරයා වැඩ බලන එතුමාගෙන් කරුණු තුනක් ගැන හැවම එකක් ගැන හොයලා එහෙන් මෙහෙන් උත්තරයක් දුන්නා. තව දෙකක් ඉතුරුයි. ඔව්. ඔව්. ඒ දෙක ගැන අහන්න අපි මේ දවසේම එතුමව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. නමුත් අවස්ථාවක් දුන්නේ නැහැ. හැමතිස්සෙම ලයින් එක බිසී. හා කාර්ය බහුල ඇති ඒ තරම. සහ දැන් අර කිව්වනේ යම් අංශයකට දුන්නා කියලා මේකට විස්තර ටික හොයලා උත්තර හදලා දෙන්න කියලා. සමහරට තාම උත්තරේ හම්බුන්නේ නැතුව ඇති. ඒ කියන්නේ ඒගොල්ලොන්ටත් කරුණු හොයන්න ටිකක් එච්චර අමාරු ඇති. එහෙම නැත්නම් වෙලාව යනවා ඇති. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට අපි ඔබට තවමත් විවෘත කරලා තියෙනවා කතා කරන්න අපිට ඔබේ උත්තරය අපි බොහොම ඉහලින් අගය කරනවා උත්තරේ ලැබුණා නම් අපිට උත්තරයක් දෙන්න මේ අනිත් කාරණා දෙක සම්බන්ධෙනුත් මේ උත්තරේ ඉල්ලා සිටින්නේ අපි නෙමෙයි. නේ සීනිගම දේවාලයට ගිහිල්ලා පඳුරක් දාපු හැම බැතිමතෙක්ටම අයිතියක් තියෙනවා ඇත්ත නැත්ත දැනගන්න. මේ චෝදනා ඇත්තද? එහෙනම් වරදකරුවෝ කවුද? මේ චෝදනා බොරුද? එහෙනම් ඇයි බොරු චෝදනා කළේ? කවුද බොරු චෝදනා කළේ? මේ උත්තරේ ලැබුණොත් විතරයි හිත පිරිසිදු වෙන්නේ. නේ? ඒ නිසා ඒ වෙනුවෙන් අපි ආරාධනා කරනවා මේ උත්තරේ ලබා දෙන්න කියලා. අපි ඒ අතරේ ඔබටත් ආරාධනා කරනවා දෙවියන් ගැන ඔබට හිතන දේ කියන්න. දෙවියෝ ගැන විතරක් නෙමෙයි. දෙවියෝ බලා ගන්න පොරකඩ අය ගැන. ඔව්. ඒ අය ගැන ඔබට හිතෙන දේත් කියන්න එන්න නැත් FM බැලුම්ගල Facebook පිටුවට. එහෙම නැත්නම් අපි ආරාධනා කරනවා ඔබට අපිට කතා කරන්න 0112 55 33 63 ට. දෙවියෝ විශ්වාස කරනවාද? දෙවියෝ විශ්වාස කරනවා. මොකක්ද හේතුව? සාමාන්‍යයෙන් ඇත්තටම ඉස්සර අපේ පොඩි කාලේ ඉඳන්ම අම්මලා ඔය දේවාලවල කාණිකෙයින් එන්නේ වගේ ගිහින් එක එක බාරහාර වෙනවනේ. ඉතින් ඒත් එක්ක පොඩි කාලේ ඉඳන් තියෙනවා මේ වගේ දෙවි කෙනෙක් ඉන්නවා මේම මෙන්න මෙහෙමයි මේ වගේ ප්‍රතිරූපයක් තියෙනවා. අපි ඔය දකින්නනේ ෆොටෝස් වල. ඉතින් එතකොට ඉතින් ඒ කාලේ ඉඳන් පොඩ්ඩක් ඒ වගේම දැකලා දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා. දැන් ওই පොඩි කාලේ ඉඳන් අම්මලා ගිහිල්ලා බාරහාර වුණා එහෙම කියලා කිව්වනේ. ඉතින් ওই බාරහාර වෙච්ච දේවල් ඇත්තටම වෙලා තියෙනවද? සමහර දේවල් නම් බොරු කියලා කියන්න බෑ. සමහර දේවල් කොමන සිද්ධ වෙලා තියෙනවා. මොනවා දේ වගේ වෙච්ච දේවල් තියෙන්නේ? සාමාන්‍යයෙන් ওই ගොඩක් අය කියනවනේ මේ උසස් පෙළ සමත් වෙන්න කියලා කියන බාරහාර තියෙන. එතකොට සාමාන්‍ය පෙළ සමත් වෙන්න කියලා බාරහාර තියෙන. ඒ වගේ බලතින් සමත් වෙලා නම් තියෙන. හැබැයි මෙහෙමයි දෙවිය ඇත්තටම ගත්තොත් එහෙම නොපෙනෙන බලවේගයක් සමහර ලාවකට දැන් හිතෙනවා මේ
ඇයි මම විශ්වාස කරන්න කියලා මොකද අපේ උත්සාහයෙන් අපි ලිව්වොත් තමයි ඒව ජයග්‍රහණය කරන්න පුළුවන් කොමාරි දෙපැත්තක තියෙන තර්කයන් එක්ක හිර වෙලා දිනන සමහර වෙලාවට මේ පහුගිය දවස්ක දැක්කද සීනිගම දේවාලෙත් මුදල් වංශාවක් වෙලා තියෙනවා කියලා දාලා තියෙනවා ඔව් මොකක්ද ඒක ගැන හිතෙන්නේ ඒක ඉදින් මෙහෙමයි මේ දෙවියෝ වැඩ ඉන්නවයි කියලා කියන තැනක ඔවගේ දෙයක් වුණාම හිතෙන්නේ ඉතින් දෙවියන්ට තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්න බැරි වගේ සීන් එකක් තමයි මරණන් තේරෙන්නේ දෙවියන් ඉන්නවද නැද්ද කියන තර්කේ පැත්තකින් තියමුකෝ ලක්ෂි. ඒක උත්තර හොයන්න අමාරු ප්‍රශ්නයක්. ඔව්. හරි. හැබැයි දෙවියන් ඉන්නවා හෝ නැතා දෙවියන් පිළිබඳ විශ්වාස කරන අය ඉන්නවා. දෙවියන් පිළිබඳ විශ්වාසය රහිත අයත් ඉන්නවා. ඔව්. දැන් මේ දෙවියන් පිළිබඳ විශ්වාස කරන අය ඒ විශ්වාසය පාදක කරගෙනම විවිධ පන්නේන් දෙවියන් වන්දනාමාන කරනවා. දෙවියන්ට පුද පූජා පවත්වනවා. ඇදහිල්ල පවත්වාගෙන යනවා. ඒතර එහෙම අය දෙවොල් පිලිබඳව දේවාල පිලිබඳව දෙවොල් මඩු පිලිබඳව එහෙම නැත්නම් දෙවියන් වෙනුවෙන් පෙනී සිටිනවා අය කියන මෑණිවරේ ගුරුන්නාංශේ කෙනෙක් පාස්ටර්වරේක් නේ මේ කවුරු හෝ පිලිබඳව ලබ්ධියකින් ඉන්නෝ විශ්වාසයකින් ඇදහිීමකින් ඉන්නෝ හැබැයි දෙවියන් වෙනුවෙන් පෙනී ඉන්න ගුරුන්නාංශේලා දෙවියන් වෙනුවෙන් පෙනී ඉන්න මෑණිවරු දෙවියන් වෙනුවෙන් පෙනී ඉන්න පාස්ටර්වරු දෙවියන් වෙනුවෙන් පෙනී ඉන්න කපු මහත්වරු ඒ අය එකිනෙකා කුලල් කා ගන්නවා නම් සහ දෙවියන් වෙනුවෙන් නේ අපි ගිහිලා දාන පඳුරු ඒ පඳුරු කැටේ පිටින් කවුරු හරි උස්සන් යනවා නම් නේ එහෙම නැත්නම් දෙවියන් වෙනුවෙන් නේ පූජා වට්ටිය මත තියලා අපි ලබා දෙන පඳුරු ඔව් වට්ටිය තියෙද්දි පඳුරු අතුරුදන් වෙනවා නම් අර විශ්වාසයට මොකද වෙන්නේ ඒ විශ්වාස කරන්නන්ට මොකද වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නය තමයි අපි අද මතු කරන්නේ එතකොට දෙවියන් ඉන්නවද නැද්ද කියන තර්කෙ පැත්තකින් තියලා දෙවියන් වෙනුවෙන් පෙනී සිටින දෙවියන් වෙනුවෙන් වැඩ කරනවා ය කියන මේ උදවිය පිළිබඳ අපි අද කතා කරමු අපි ඔබටත් ආරාධනා කළේ ඒ නිසායි 011255336363 කතා කරන්න හෝ බැලුම් ගල Facebook පිටුවට ඇවිල්ලා කමෙන්ට් කරන්න දුරකථනින් කවුරු හරි ඉන්නවද ඔව් අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙනවා බලංගොඩින් සමන් මහත්මයා අයබෝවන් आई बन में क्या नो बेहद मामा माम बालांगोड़ी इंबुल पे सामान मामा नाम विश्वास करने देशोरु केला कोटा सकने हैं केला अनेका मामा गोड़ा किस्सी वांते ना मामा गाओरो करना वा बैलुंगल वैटसर आंटे लांकावे विशाल विधिये टा वांचनी का मैन्युअल सहा पीए वरु सहा वे අපමහත්තුල ගැන ඔබලා එලිකිරීම ගැන ඒ වගේම දෙවිවරු කොටසක් ඉන්නවනම් මෙච්චර ලංකාවේ වංචාවල් එන්න බෑ දේවාල ආශ්‍රිත විශේෂයෙන් බලන්න කතරගම දේවාල ආශ්‍රිත කොච්චර පූජා වට්ටි ඉඳලා ගැට මේ කියන්නේ කාබයිට් දාලා ඉදෝ පළතුරු වල ඉඳලා හැම දෙයක්ම වංචාවක් සිද්ධ වෙන්නේ කතරගම දේවාල සහ ප්‍රධාන දේවාල ආශ්‍රිතව ඒ වගේම වංචනික කප් මහත්තුරු ඒගොල්ලෝ දන්නවා දෙවිවරුන්ට බලයක් නැහැ කියලා ඒකයි ඒගොල්ලෝ වංචා කරන්නේ ගොමසුති ඒක එතුමාගේ අදහස එහෙම අදහස් තියෙන තවත් බොහෝ අය ඉන්නවා එතකොට මේ විශ්වාස පද්ධතියින්ටනේ මේ පහරවදින්නේ නේ එතකොට මේවා පිළිබඳව හොයා බැලීමේ වගකීමක් තියෙනවා වගකීවුත්තන්ට නේද එහෙම නැති වුණොත් ඒක රටට කරන අගතියක් මේ විශ්වාස පද්ධතියින්ට කරන අගතියක් net fm බැලුම්ගල Facebook පිටුවේ අමිල එස් බණ්ඩාර කමෙන්ට් එකක් තියෙනවා දේවාල කියන්නේ තනිකර හොර ගුහා දෙවියෝ පිහිට වෙනවා දේවාලේ වටේ ඉන්න මිනිස්සුන්ට වරහන් ඇතුලේ කපුවන් ඇතුළුව කොහම වුණත් දේවාල කෙරුවාව නතර වෙන්නෙත් නැහැ මිනිස්සු ඇඳෙන එක නතර වෙන්නෙත් නැහැ කියලා තමයි ඔහු කියන්නේ ඒ අතර රනිල් ජයරත්න කියනවා දෙයියෝ ඉන්නවා නම් රටට කරලා තියෙන විනාශයට දියවන්නාවේ ගාල දියවන්නාවටම යට කරලා මේ වෙනකොට කියලා සරත් කුමාරගේ අදහස දෙවියෝ ත්‍රවට්ටන්න කපුවෝ ඉන්න රටේ මිනිස්සු බේර ගන්න බෑ කියලා තමයි ඊළඟට උදයන්ගනී නෙතුමි කියනවා සුබෝදාසනක් වේවා කියලා පටන් අරගෙන බැලුම්ගල අපේ රටේ මිනිස්සු කොයිතරම් දැනුවත් කරනවද ඒත් මිනිස්සුන් මිත්‍යාව විශ්වාස කරනවා නොපෙනෙන දෙවියන්ට මොනවද කළ හැකි අනේ මන්ද දේවාලයේ තියෙන දේ සොරකම් කරනවා නම් දෙවියන් ගැන කුමන කතාද කියලා තමයි උදයන්ගනී නෙතුමි ප්‍රශ්න කරන්නේ. එතකොට අද net fm බැලුම් ගල අපේ අනාවරණයට පාදක වෙන්නේ සීනිගම දේවාලය මේක මේ ප්‍රකට දේවාල භූමියක් පූජා පරිශ්‍රයක්. එතකොට මේ පරිශ්‍රයේ සිදු වුණ අය කියන මූල්‍ය අකටිතුකම් සම්බන්ධයෙන් දක්වමින් ප්‍රවෘත්තියක් පල වෙනවා ඒ ප්‍රවෘත්තිය වෛරල් වෙනවා ඒ ප්‍රවෘත්තියට පාදක වෙන්නේ සිදු කළ බව කියන විමර්ශනයක් හෝ විගණනයක් ඒ විගණනේ වාර්තාව අපි මේ හොයන්නේ ඒ විගණන වාර්තාවේදී හෙළිවෙච්ච කරුණු වලට මොකද උනේ කියලා ඒ ගැන හෙව්වද කියලා සහ ඒ කරුණු වල ඇත්ත නැත්ත මොනවද කියලා හදිස්සියේ මේ වගේ චෝදනාවක් පුපුරා යන්නේ ඇයි කියලා සහ මේ චෝදනා අසත්‍යේවා නම් ඒ අසත්‍ය චෝදනා ප්ලාන්ට් කරේ නැත්තම් පැලකලේ කවුද ඇයි කියන එක තමයි අපි මේ හොයන්න උත්සාහ කරමින් ඉන්නේ ඔව් එතකොට මේ ගවේෂණයේදී අපි
මහජනතාව නැත්තම් බැතිමතුන් මොකද මේ ගැන හිතන්නේ කියලාත් විමසා බැලුවා. ඒ නිසා මේ මේ දුරකතනෙන් කතා කරනවා වගේම Facebook page එකෙන් අපි comments අරගන්නවා වගේම පාරට ගිහිල්ලා මූණට මූණ හම්බ වෙලාත් පුද්දලින් එක කතා කළා. දෙවියෝ විශ්වාස කරනවද? නැහැ. ඇයි ඒ? දැකලා නැහැ. proof නැහැනේ දෙවියෝ ඉන්නවා කියන්නේ. ඒක නිසා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ගොඩක් අය විශ්වාස කරනවානේ. ඔව් මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් දැකලා නැහැ. හම්බෙලා නැහැ. පහුගිය දවසක සීනිගම දේවාලේ සල්ලි වගේ කරකම් කරලා තිබ්බා. ඒ වගේ news එකක් ඇහුනහම සාමාන්‍යයෙන් ඔයාලට මොකක්ද හිතෙන්නේ? එතකොට ෂුව දෙවියෝ නැහැ කියලා ඉතින්. සල්ලි හොරකම් කරලා නැති වෙන්නේ. හොරකම් කරලා ඒ කියන්නේ හොරකම් වුණා නම් දෙවියෝ හිටියනම් සමහර විට ඔයිට වඩා වෙනස් දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ? ඒ කියන්නේ දෙවගෙන කියනවා කලි මොකක් හරි අරයට ඉන්න කපුවට දැනිලා හරි මොකක් හරි දෙයක් වෙනවනේ. එහෙම මොකුත් නැහැ නේ. ඔයා කවදා හරි දේවාලයකට ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් පූජා තියෙන තැනකට ගිහිල්ලා කවදා හරි මොනවා හරි දෙයක් ඉල්ලලා තියනවද? නෑ මම සාමාන්‍යයෙන් එහෙම ඉල්ලන්නේ නෑ. ඇයි ඒ? සාමාන්‍යයෙන් මම මට ඕනි දේ හොයා ගන්න වෙරෙන්නේ හො ඉල්ලලා ගන්න නෑ එහෙම. ඒ කියන්නේ දෙවියෝ ගැන ඒව ගැන විශ්වාසයක් නැද්ද? නෑ නෑ මං කොහොමත් විශ්වාස කරන්නේ නෑ. නෑ නෑ ඒ විශ්වාසයක් නෑ අපිට. නිල්සන් මේ අපි මේ ඇහුවේ අපිට පාර තොටේදී හම්බෙච්ච අයගේ අදහස්නේ. අර අපි කලින් පාර දේවාලට කතා කරානේ. ඒ කෝල් එකේ එක කොටසයි ඇහුවේ. ඊටු කොටස අහලා බලමු. ඒ කියන්නේ දේවාලට කතා කළා, ඒක කට් කළා, ඊට පස්සේ ආයෙත් දේවාලෙන් කතා කළා. ඒ දෙවනි කෝල් එකේ දර භාගයක් අපි ඇහුවේ. ඔව්. ඒ තවයි තියෙනවා. තව තියෙනවා. ඊටු කොටසත් අහලා බලමු. අහ්. හෙලෝ. ඔව් මහත්තයා ඇහෙනවා. ඔව් ඉස්සර දේවාලට ඇවිල්ලා තිනවා. දැන් දේවාලට ඇවිල්ලා තිනවා. ඕගොල්ලන්ට වෙනසක් තේරෙනවා. එතකොට දැන් දේවාල දීනවා කියලා ඕගොල්ලෝ ඇවිල්ලා තිනවද කලින්? ඔව් අපි කලින් වතාවක් දෙවතාවක් ඇවිත් තිනවා මහත්තයා. ඔව් ඊට පස්සේ දැන් ඇවිල්ලා තිනවා නම් බලන්න පුළුවන් ඕගොල්ලෝ දැන් තිනන සංවර්ධනය. ඒ සංවර්ධනය කරන ගමන් ලක්ෂ 800 ගාණක් දැන් account එකල තිනවා. මෙයා හම්බ කරපු සල්ලි. ඉස්සර ලක්ෂ 4යි මෙයා දේවාලට එතකොට account එකේ දියලා තින්නේ පෙරහැර කරන්න මාස තුනකට කලින් ඇවිල්ලා තින්නේ. ඒත් කොහමරි පෙරහැරත් කරලා දිගටම ඔමයිකින් අවුරුදු 10ක් යාකේ එක දිගට හිටියනේ. දැන් ලක්ෂ account එකේ දැන් ලක්ෂ 800 ගාණක් තියෙනවා. හරි. ඒකෙන්නේ කලින් තියෙනවද මහත්තයා? දැන් අර දාලා තිබ්බ මොනවද මේ ස්ථාවර තැන්පතුවක් දාලා තිබ්බය. ඒකේ සල්ලිත් නැහැ එහෙම කියලා. ඒක තමයි ඉතින් එහෙමනේ. දැන් ඒ ඔක්කොම සල්ලි දිනවා. හරි ලක්ෂ 800 ගාණක් තිබුරු කියන්න බෑනේ මාධ්‍යයි ඔක්කොම ඒ ෆොටෝස් පෙන්නලා ඒ ඩිපොසිට් කරපු ඉතින් බෞද්ධ කඩේකින් ඔන්න ඔයාලා කතා කරලා අහන්න account එකේ සල්ලි දිනවාද කියලා. එච්චර තමයි අපිට කියන්න තියෙන්නේ. මේක වෙලා තියෙන ඔක ගමේ ඒ කියන්නේ කෝ එකක් මිනිස්සු නේ ඔය කරන්නේ ගමේ මිනිස්සුම තමයි. හරි ඒක ගමඩත් හානියක් තීනගම දේවාලට හානියක් ඒක මිනිස්සු නොදෙන. හරි මේ වගේ වැඩ කරනවා ඉතින්. ඒ කියන්නේ ඒගොල්ලෝ පවක් පුරවගෙන ඒ වගේ වැඩ තමයි එන්නේ. ඒ කියන්නේ මුළු දේවාලෙම කීර්තිනා ඒ කියන්නේ තමයි පෞද්ගලික කියන්නේ බාරකාරතුමත් එක්ක තියෙන තරහට තමයි ඔය හැමදේම කරලා තින්නේ. ඒ උනාට මුළු දේවාලෙම කීර්තිනාමයට හානියක් ඒක. දෙයියෝ කියන්නේ හරියට අර මේ කඩේක විකුණන්න තියෙන වෙළඳ භාණ්ඩයක් වඩටපත් වෙලානේ. නින්න අර නිමි ඇඳුමක්. එහෙම නැත්නම් සේල් බඩු කඩේක තියෙන ඔය ප්ලාස්ටික් කෝප්පයක් වගේ එකක් වඩටපත් වෙලා. ඒක පෙන්නලා තම තමන්ට ඕන ඕන දේවල් කරගන්න නේ. ඒක විකුණලා තමයි කීයා හරි හම්බ කරගන්න. එතකොට මේ කරන වැඩේ හරිද කියන එකයි අපි ප්‍රශ්න කරන්නේ. මෙහෙම දෙවියෝ විකුණන්න අපි ඉඩ දෙනවද? මෙහෙම දෙවියෝ පෙන්නලා තමන්ගේ ගොඩ වඩා ගන්න අපි ඉඩ දෙනවද? ඒක තමයි ප්‍රශ්න කරන්නේ. ඒ හින්දානේ මේ දෙවියෝ අයිති කරගන්න මෙච්චර පොරබදින්නේ. නැත්තම් මොකටද දෙයියනේ? දෙයියෝ අයිති කරගන්න මෙච්චර පොරබදින්නේ නේ? මේ තියෙන දේව සංකල්පයේ මතම දෙවියෝ කියන්නේ විශ්වීය සංකල්පයක්නේ. මුළු මහත් විශ්වයටම අයිති ඉන්නේ දෙවියන්ගේ කරුණාව හෝ දෙවියන්ගේ බැල්ම මුළු මහත් ලෝකයටම හිමි වෙනවානේ. එහෙම තියෙද්දි දෙවියෝ අයිති කරගන්න මෙච්චර දඟ දාන්නේ ඇයි? මේ 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 ප්‍රශ්නෙට තමයි අපි උත්තර හොයන්න ඕනේ. එතකොට දැන් අපි බෞද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරට කතා කළා. එතුමා විදේශගතව හිටියා. ඒ නිසා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරට කතා කරන්න කියලා කිව්වා. එතුමාට කතා කළා ලක්ෂී. එතකොට හොයලා බලලා උත්තර දෙන්නම් කියලා කිව්වා. ප්‍රශ්න තුනක් ඇහුවා. ප්‍රශ්න තුනෙන් එකකට උත්තර දුන්නා. අනිත් දෙකට තාම උත්තර හොයා ගන්න බැරි වුණා කියලා එතුමා කිව්වා. දැන් ඊටත් එහාට අපිට යන්න වෙනවා හැමනම් නේ. අපි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ යුතුව තියෙනවා මේ ගැන මොකද කරන්න කියලා. ඔව් ඒක නිසා අපි කතා කරා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු විෂය බාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්මයාට.
කොතනද අඩුව තියෙන්නේ කියලා රොබෝතුමාම කිව්වා සමහර ඒවා යට ගහලා තියෙනවා කියලා. ඒතර මේකත් එහෙම යට ගහපු එකක්ද? එහෙම නැත්නම් තව ඉස්සරහට යට යයිද? ඔව් ඒක ගැනත් හොයලා බලන්න. පහුගිය දවස්වල සෑහෙන්න දේවාලවල එහෙම නැත්නම් තවත් පූජනීය ස්ථානවල හොරකම් වෙලා තිබ්බ දැක්කද? ඔව් දැක්කා. පූජනීය ස්ථාන කියන්නේ ඒවා තනිකර හොර ගුහවල්නේ. ඒ වගේ ඉන්නේ ඔක්කොම හොරුනේ. ඒ කියන්නේ කපුවොත් හොරු, පූජකයොත් හොරු, හාමුදුරුවොත් හොරු. ඒ කට්ටිය ඔක්කොම කරන්නේ බිස්නස් එකක් එතන ඉඳගෙන. मगे आर्थिक प्रश्न दिखा ඒකත් මරුව අදහසනේ. يعني දැන් හොරකන් නොකරන කෙනා ගිහින් ඉල්ලනවා වගේම බොහොම ශ්‍රද්ධා සම්පන්න සීලවන්ත කෙනා ගිහිල්ලා ඉල්ලනවා වගේම සීල් කඩන එහෙම නැත්නම් සොර සිතක් සහිත කෙනෙක්ටත් ගිහිලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැහැ. ඒතකොට ඒ ඉල්ලන ඉල්ලීමුත් ඉටු කළාද දන්නේ නැහැ කියලාත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ මෙහෙම තමයි රටේ බොහෝ අයට හිතෙන්නේ. එතකොට මේ බන්නේ ප්‍රවෘත්ති දේවාල සම්බන්ධයෙන් දේවාල කරගෙන යන කපු මහතුරුන් සම්බන්ධයෙන් ගුරුන්නාන්සේලා මෑණිවරුන් එහෙම නැත්නම් පාස්ටර්වරුන් සම්බන්ධයෙන් දිගින් प्रवृत्ति වගකීම යුතු ආයතන වලට බුද්ධ ශාසන අමාත්‍යාංශයට තියෙන වගකීම හැබැයි ඒ වගකීම ඉටු වෙනවද කියන එක තමයි අපි හොයලා බලමින් ඉන්නේ. ඒ අතරේ දුරකථනිනුත් අපිට බොහෝ අය කතා කරනවා. අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනය සම්බන්ධ වෙනවා ගල්නෑවෙන් සේනක මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. කියන්න ඔබතුමන්ගේ අදහස. ඔව් ඇත්තටම මන්ද දැන් net fm එක වගේ තව මේ මාධ්‍ය නාලිකා පහක් මේ රටේ තිබ්බනම් කියලා හිතෙනවා. ඉතින් ඔබතුමල්ලා මේ ගැන මේ රටේ තියෙන දේවල් ප්‍රශ්න ගැන කතා කරලා අනික් ඒ වගේ භායුකුයි කියලා බයිලා දාගෙන ඉන්න මාධ්‍යනේ ගොඩක් තියෙන්නේ. ඉතින් බුද්ධ දාන ආමාත්‍යංශත් මං ඇඟිල්ල දික් කරනවා. ඒ කට්ටියනුත් වැඩක් නැහැ. මේ ගල්නෑ ප්‍රදේශේ අපේ පූජනීය ස්ථාන තියෙන රැස්වේර, අවුගන, විජිතපුර, පංගල් දැන් යට කරගෙන වෙනත් ආගමික ස්ථානේ දැන් මේ පෞගිදාසොල මේ ධාතුන් වහන්සේලා වැඩමු. ඒ ආගමික ස්ථානයක් කියන තැනක. ඉතින් කොහෙන්ද ඔය ධාතු? ඉතින් අපේ පරණ පූජනීය ස්ථානේ නැති වෙනවා. පරවා ඉස්මතු වෙනවා. බොහොම සතුටිය ඔබතුමන්ටත් ඒ තවත් අදහසක්. එතකොට එහෙම මේ මිනිස්සුන්ගේ විශ්වාස පද්ධති ඉන්නේ සදහැවතුන්ගේ විශ්වාස පද්ධති නවභාවිත කරන බොහෝ අය ඉන්නවා. අන්න ඒ වගේ අය හඳුනාගන්නේ කොහොමද? ඒ අය සම්බන්ධයෙන් ගත යුතු පියවර මොනවද කියන එක පිළිබඳවයි සොයා බැලීම අවශ්‍ය වෙන්නේ. කතරගම දේවාලේ, සීනිගම දේවාලේ මේ දවස්වල මේ සල්ලි හොරගම් ගැන කතා වුණානේ. එතකොට මම නම් හිතන්නේ ඇත්තටම මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ දෙවියන්ගේ නෙමෙයි. ඒ කියන්නේ අපි දෙවියෝ හරි ආගමක් හරි මොකක් හරි දෙයක් හදාගන්නේ අපි විසින්නේ. එතකොට මේ අපි විසින් හදාගන්න එක ඒකේ තියෙන තත්ත්ව නැති කරගෙන තියෙන්නේ අපිමයි. ඒ කියන්නේ හොරකමක් කරලා හරි සල්ලි අරගෙන අපි ඒ දේ කරන එක මේ මිනිස්සු විදිහට
අපි තමයි වැරදි. එතකොට ආගමික ස්ථානයක තියෙන සල්ලි පොදුවේ භක්තියෙන් දෙන සල්ලි හොරකම් කරන එක වැරදි කියන එක තමයි මගේ අදහස. එහෙම නැතුව මම දෙවියන්ගේ වැරද්දක් දකින්නේ නැහැ. ඒ කියන්නේ මම දෙවියෝ අධික ලෙස මේ ඔළුවේ තියාගෙන විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන අපේ හිතේ පොඩි හරි විශ්වාසයක් තියනවානේ. ඒ ගරුත්වය තියෙනවා. එතකොට මේ දෙවියන් ගැන තියෙන ගරුත්වය හෝ ඒවා ඒ කියන්නේ මම අදහන ආගම ගැන තියෙන ගරුත්වය ඒක ඇත්තටම මගේ තියෙන ප්‍රතිපත්තියක්. මගේ තියෙන ප්‍රතිපත්තිය කඩාගෙන මම මොකක් හරි දෙයකින් සල්ලි හොරකම් කරනවා නම් ඒක ඇත්තටම දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ ප්‍රශ්නයක්. ඔන්න ඔතන තමයි ප්‍රශ්න තියෙන්නේ. දෙවියන්ගේද ප්‍රශ්නේ? එහෙම නැත්නම් දෙවියෝ නමින් පෙනී ඉඳලා හොරකම් කරන, හොරකමට ඉඩ දෙන, එහෙම නැත්නම් පොරබදින, පොරබදින්න සහය වෙන අයගේද ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ අපි නිර්වෘල් කරගත යුතුයි. එතනදී බුද්ධ ශාසන අමාත්‍යාංශයටත් කරාර ඉන්න බෑ, වැඩ ගොඩක් තියෙනවා. එතකොට දෙපාර්තමේන්තුවටත් එහෙමයි, කරාර ඉන්න බෑ, වැඩ ගොඩක් තියෙනවා. ඒවා තමයි අපි මේ නැවත අද ඇඟිල්ලෙන් ඇනලා මතක් කරලා දුන්නේ. දැන්වත් වැඩ කරන්න. අපි අදට ගිහින් එන්නම්. මම ලක්ෂී. මම ඩිල්ෂාන්.